1996 ලෝකුස්ලාන තරගාවලිය ගැන මතකය අපේ අලුත් ක්‍රිකට් ලෝලීන්ට නැහැ. මොකද මේ වෙද්දී ලෝකුස්ලානයේ දිනලත් අවුරුදු 25කට කිට්ටු නිසා. කොහොමුණත් මේ ලෝකුස්ලානේ අපිට අමතක නොවන මතකයන් තියෙනවා. ඒ තමයි ඉන්දු පාකිස්තාන මිතුරන් අපිට කළ උදව්. ලෝකුස්ලාන අවසාන තරගයේ ලාහෝර් ගඩාෆි වල තියෙද්දී ලංකාවේ තිබුණා වගේ හැඟීමක් එන්නම පාකිස්තාන ප්‍රේක්ෂකයෝ අපිට උදව් කළා. ඒ උදව්වටත් වැඩිය වටින උදව්වක් ඒ ලෝකුස්ලානේදී අපිට ලැබුණා. මේ ඒ ගැන කාංචන පිටිගල කියන අපූර්ව ක්‍රිකට් රචකයා ලියපු ලිපියක් ඇසුරින් දිගහැරන කතාවක්. 1996 ලෝකුස්ලානේ ආරම්භ වෙන්න හරියටම සති දෙකකට කලින් කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල අසල LTTE බෝම්බයක් පුපුරවනවා. ජීවිත 91ක් බිලිගත්තත් මේ ප්‍රහාරය ලංකාවත් සත්කාරකත්වයෙන් දරපු විල්ස් ලෝකුස්ලානේට ලොකු බලපෑමක් කරනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය අයහපත් කියලා ඕස්ට්‍රේලියානු කණ්ඩායම වගේම කොදෙව් කණ්ඩායමත් ලංකාවට එන එක ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි ඕස්ට්‍රේලියාව ලංකාවට ගෙන්නගෙන එකම ප්‍රේක්ෂකයෙක්වත් නැතුව තරගයක් පවත්වන්න අපේ ක්‍රිකට් ලොක්කොගේන යෝජනාවත් ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරනවා. තත්ත්වය මේ විදිහට වෙද්දී ලෝකුස්ලානේ සමාරම්භ කුල්ලට සතියකට කලින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමක් කල්කටාවේදී තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ආනා පුංචේව මහතා ඇතුළු සෙසු ශ්‍රී ලාංකික සමාජිකයන් කල්කටා බලාපිටත්වගේ අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියානු සහ කොදෙව් කණ්ඩායම් මෙරටට නොපැමිණෙනවා කියලා හොඳින්ම දැනගෙන ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඕස්ට්‍රේලියානුවන් වගේම කොදෙව්වනුත් තරගයේ වෙනුවෙන් ප්‍රසාද ලකුණු ඉල්ලනවා. හැබැයි මේ ඉල්ලීම ආනා පුංචේව එකහෙලාම් ප්‍රතික්ෂේප කරනවා. තත්ත්වය තේරුම් ගත් එවකට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු සභාපති ක්ලයිව් වෝල්කොට් දෙපිලටම සමසේ ලකුණු බෙදා දීමට යෝජනා කළා. ඒටත් පුංචි හේවා කැමති වෙන්නේ නැහැ. පස්සේ මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වෙනවා. හැබැයි මේ ඡන්දේ ශ්‍රී ලංකාව එක් ඡන්දයකින් පරාජය වන ආකාරයක් තමයි පෙනෙන්නේ. එක් එක් රටවලින් පැමිණි බලධාරීන් වෙන වෙනම හමු වී සාකච්ඡා කළත් එදා ඡන්දේ දිනන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැතිම තැන ක්ලයිව් වෝල්කොට් මහතා හමු වූ පුංචි හේවා මහතා හැකිනම් ඡන්ද විමසීම ඊට පසු දින උදෑසනම කළ යුතු බවට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම නිසා කල්ගිය ඡන්දේ පසුදා එක් ඡන්දයක බහුතරයකින් අපට ජය ගන්න පුළුවන් වෙන්නේ නවසීලන්ත නියෝජිතයා ඡන්ද විමසීමට ප්‍රමාද වී පැමිණීම නිසා. ඇත්තටම එදා උනේ උදෑසන 10ට ආරම්භ කිරීමට කතිකා කරගෙන සිටි ඡන්ද විමසීම ක්ලයිව් වෝල්කට් මහතා විසින් හරියටම නියමිත වේලාවට ආරම්භ කිරීම. ඒ නිසා නවසීලන්ත නියෝජිතයා නැතුව තමයි ඡන්දේ තියෙන්නේ. නවසීලන්ත නියෝජිතයා එද්දී ඡන්දේ ඉවර වෙලා ලංකාව දිනලා ඉවරයි. කොහොමුණත් එතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. රැස්වීමේ අනතුරුව ආනා පුංචේවා ළඟට ආපු කෙන්‍යානු නියෝජිතයා තමන්ටත් ශ්‍රී ලංකාවට එන එක ගැන සැකසංකා තියෙනවා කියලා කියනවා. මේ විදිහට කෙන්‍යාව පස්සට ගියොත් සිම්බාබ්වේ කණ්ඩායමත් ඒපියෝරම් ගන්න බව දැනගත්ත පුංචේවා අපූරු සැලසුමක් ගහනවා. ඒ ඉන්දියා පාකිස්තාන කණ්ඩායම ලංකාවට ගෙනත් ලංකාවේ ආරක්ෂාව හොඳයි කියලා පෙන්වන සැලසුමක් යෝජනා කරන එක. මේකට ඉන්දියාව පාකිස්තානයේ දෙකම එකපයින්ම කැමති වෙනවා. හදිසියේ කණ්ඩායමට ඇඳුමක් නිර්මාණය කරලා තරඟේ තියන්න බැරි නිසා කණ්ඩායම් දෙක සුදු ඇඳුම් ඇඳලා තමයි ක්‍රීඩා කරන්න තීරණය කරන්නේ. මෙම සුවිශේෂී තරඟයට සහභාගී වෙන්න ලෝකුස්ලාන සමාරම්භ කුල්ලෙන් පස්සේ රටවල් තුනේම ක්‍රීඩකයෝ එකම ගුවන් යානයක තමයි ලංකාවට එන්නේ. ඉන්දියානු සහ පාකිස්තාන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායම විල්ස් 11 ලෙසින් තමයි නම් වෙන්නේ. මේ කණ්ඩායමේ නායකත්වය ලැබෙන්නේ ඉන්දියා කණ්ඩායමේ මොහොමඩ් අසහ්ඩීන්ට. කණ්ඩායම තෝරා ගැනීමේදී කිසිදු ගැටලුවක් ඇති වුණේ නැහැ. ඇත්තෙන්ම අපි මේ හොඳින් සංවිධානය කළා. අපේ නායකයා අසාර් එහි කිසිම ගැටලුවක් නැහැ. එහෙම තමයි තමන්ගේ කණ්ඩායමේ නායකයාගෙන පාකිස්තාන් සුපිර ක්‍රීඩක වසිම් අක්‍රම් කිව්වේ. ඉතාම හදිස්සියේ සූදානම් වූ තරගයක් නිසා වසිම් අක්‍රම්ට සී ක්‍රීඩා පාවහන් පවා අමතක වෙලා තිබුණා. අවසානයේ අක්‍රම්ට පාවහන් යුගලයක් ලබා දුන්නේ ශ්‍රී ලංකා නායක අර්ජුන් රණතුංග. මෙම සුවිශේෂී තරගයේ කාසිවාසයේ දිනු විල්ස් කණ්ඩායමේ නායක මොහොමඩ් අසාර්ඩීන් ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළා. ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා උනුත් සනත් ජයසූරියත් රමේෂ් කළුවිතාරණත් අක්‍රම් වකා හමුවේ ඉක්මනටම දැවී ගියා. ලකුණු 16ක් ලකුණු පූර්වයේ සටහන් වන විට ශ්‍රී ලාංකික ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාම දැවී ගියත් තුංගන කඩුල්ලට පිටියට එක් වූ අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග ලකුණු 70ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ගුරුසිංහ ලකුණු 34කටත් රණතුංග ලකුණු 32කටත් දැවී යාමේ ප්‍රතිඵලය වුණේ නියමිත පන්දුවාර 40 ඇතුළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 168කට සීමා වීම. ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් අසරණ කළ අනිල් කුම්ලේ ලකුණු 12කට කඩුලු 4ක් දවා ගන්න සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වීල්ස් කණ්ඩායමේ සාර්ථකම ඉනිම් ක්‍රීඩා කළ ප්‍රතිකරුවන් වුණේ සචින් තෙන්ඩුල්කායක මොහොමඩ් අසාර්ඩීන්. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 36ක් සහ ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා. මුත්තයා මුරලිදරනුත් උපුල් චන්දනත් කඩුලු දෙක බැගින් දවා ගත්තත් පන්දුවාර 34යි පන්දු 3ක් ඇතුළත ජයග්‍රහී ඉලක්කය පසු කර යන්නට වීල්ස් කණ්ඩායම සමත් වුණා. විශිෂ්ට පන්දුවැමික නිරතු අනිල් කුම්ලේ තරගේ වීරයා බවට පත් වෙද්දී ලංකාව තනි නොකළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් සහෝදරත්වයේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ වීරයෝ බවට
බවට පත් වුණා. එදා මේ විදිහට ඉන්දු පාකිස්තාන කණ්ඩායම් ආවෙ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක ශූරයන් නොවෙන්නත් තිබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.